අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මුදල් ආර්ථික ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය ධුරේ වැඩ බාර ගත්තා. මුදල් ආර්ථික ප්‍රතිපත්ති සංවර්ධන බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍ය ධුරේ පත්වීම් ලද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරේ රාජකාරී ආරම්භ කළේ මුදල් අමාත්‍යංශයේදී. මේ අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මුදල් අමාත්‍යංශයේ හා මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්.ආර්. ආටිගල යන මහතුරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. රටේ මුර්තාර්ථිකය බාහිරාංශය මුදල්ලාංශය රාජ්‍යාංශය සාමුල්‍ය පද්ධතිය අද සෑම පැත්තකින්ම පහේ දුර්වල වෙලා ආර්ථිකය කෙරෙහි ආයෝජකයන්ගේ සහ රටේ ජනතාවගේ විශ්වාසය සම්පූර්ණ පහේ නැති වෙලා රාජ්‍යාංශයේ දෙවැන්සල ලෙස කඩාවැටෙන ආයෝජකයන් මේ රටේ පැමිණෙන්නේ නැති තරම් ව්‍යාපාර දහස් ගණනකින් වැහිලා බැංකු සහ මුල්‍ය ආයතනවල බොල් ණය ඉතිහාසයේ කිසි විටක නොතිබුණු මට්ටමකට ඉහළ නැගලා රජයේ ණය භාරතාවය දලදේශියන් නිෂ්පාදිතයට සාපේක්ෂව 100%කට කිට්ටු වගේකට පත් වෙලා අද රට වැටි තිබෙන ආර්ථික අගාධයෙන් ඉතා ඉක්මනින් ගොඩ ගැනීම අපේ ජනතාව අපෙන් බලාපොරොත්තු වෙනවා. ජනතාව දැනෙන ව්‍යාපාරිකයන්ට විශ්වාසය තැබිය හැකි ප්‍රතිපත්ති ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු කාලය ඇවිල්ලා. අපි එසේ කරන්නට සමත් වන විට අප රටේ ආර්ථිකය කෙරෙහි විශ්වාසය නැවත ගොඩ නැගෙවි. ආයෝජනය වැඩි වේවි. දැනට ආර්ථිකයේ පවතින හානිකර චක්‍රය වෙනුවට සත්ගුණවත් චක්‍රයක් රටේ නිර්මාණය වේවි. අද FCID අරන් යනවා කියන එකට තමයි ඔක්කොම බය. රජයේ නිලධාරී ඔක්කොම අරන් ගියා. නමුත් සත්භාවයෙන් කියන ක්‍රියාවන් වලට ඉදිරියේදී අනාගතයේදී ඒ අය පනතකින් ඔවුන්ගේ ආරක්ෂාව සැලසීම සඳහා අවශ්‍ය පියවර ගන්නවායි කියන එකත් මා මේ අවස්ථාවේ තමුන් වහන්සේලාට මතක් කරලා දීලා තියෙනවා.